අයිම් සාකච්ඡාවලදී ආණ්ඩුව මුල සිටම දරපු ස්ථාවරයක් වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුව අත තියන්නේ නැහැ කියලා. නමුත් දැන් අවසානයේදී දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුව එකතු වුණා විතරක් නෙවෙයි ඒක විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයේ පූර්ව කොන්දේසිය බවට පත් වෙලා තියෙනවා. ඇත්තෙන්ම 2022 සැප්තැම්බර් පළවෙනිදා නිලධාරි මට්ටමේ ගිවිසුමක් IMF සමග ආණ්ඩුව ඇති කරගත්තා. ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියාම එතුමා කිව්වේ අවසාන ගිවිසුම අත්සන් කළාට පස්සේ මේ සියල්ල ප්‍රසිද්ධ කරනවා කියලා. නමුත් මේ මොහොත වෙනකන් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ආණ්ඩුව ප්‍රසිද්ධ කරේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟුනේ. ඒක හෙළිවෙන නිසා තමයි ආණ්ඩුව මේ ගිවිසුම සංගවාගෙන ඉන්නේ. ඇත්තෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කියන එක කොලේ වහලා ගහලා තියෙනවා. ඒක ගැන ගිවිසුමේ 17 වෙනි පිටුවේ 18 වෙනි අයිතමේ විදිහට සඳහන් වෙන්නේ මෙහිමයි. The authorities and their financial advisors are weighing different options and their associated legal procedures to optimize and design of a low local currency debt treatment while preserving financial stability. Meke restructure kiyana wacana wenunu pawichchi karala tiyenne optimize kiyana wacana. Naya pratiyuya karane kiyana wenuwata naya prasastha karane. මොකද ඒක කරන්නේ ප්‍රතිව්‍යුහකරණයම තමයි. කවුද මේ රවට්ටන්න හදන්නේ? නමුත් මේ ගිවිසුමේ කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය කියලා කරන්න යන්නේ මොකක්ද? ණය විරාමයක්ද? ණය කපා හැරීමක්ද? පොලිය කපා හැරීමක්ද? පොලිය අඩු කිරීමක්ද? මේකේ මිශ්‍රණයක්ද කියන කාරණය ගිවිසුමේ කොතරවක්වත් සඳහන් වෙන්නේ නැහැ. මේ නිසාම මේ අවිනිශ්චිතභාවයේ නිසාම බැංකු කරුවන් වගේම තැන්පත් කරුවන් මේ මොහොතේ ඉන්නේ දැඩි ව්‍යාකූල තත්යක කැළඹීමක. ආණ්ඩුවට ලබා දුන්නු දේශීය ණය වලින් සාතිශය බහුතරයක් ලබා දීලා තියෙන්නේ දේශීය වාණිජ බැංකු. ඒ වගේම 2019 සිටම මේ බැංකු තම ගනුදෙනු කරුවන්ට ණය විරාම ලබා දීලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදයේ නිසා මේ බැංකුවල බොල් ණය ප්‍රමාණය ආපසු අය කරගන්න බැරි ණය ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ අතරේ ආණ්ඩුව දැවැන්ත ලෙස මේ ණය ප්‍රතිව්‍යුහකරණයට ලක් කරනවා කියන්නේ බැංකුවලට දැවැන්ත බලපෑමක් එල්ල වෙනවා කියන එකයි. IMF කියන විදිහට වාණිජ බැංකු තමන්ගේ වත්කම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් ණයට ලබා දීලා තියෙන ආණ්ඩුවට සහ රාජ්‍ය ආයතනවලට. ඒ නිසා මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ අතිශය සංවේදී තත්ත්වයේ නිසාම දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය මගහැරිය හැකිනම් ඒ තමයි ප්‍රශස්තම දේ. හැබැයි ආණ්ඩුවට දැන් ගිවිසුම අත්සන් කරලා තිබෙන නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය මග නොහැරිය නොහැකි කාරණයක් නම් මේ කල යුත්තේ වාණිජ බැංකු සමග ගැඹුරු සාකච්ඡාවකින් පසුව පමණක් කියන එකත් ඒ කරන සාකච්ඡාවක් හැකිතරම් ඉක්මනට කරලා කරන දේ මොකක්ද කියන එක රටට හෙළි කරන මේ අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පචයට උපන් පාච රණවක මැතිතුමා තමන්ගේ පචමෝල විවෘත කරලා ටොම් පච දෙකක් අත්හැරලා තියෙනවා. පළමුව විමල් මන්ත්‍රීතුමාගේ නවේ සැගවුණු කතාව පොතේ කියන අයුරින් ඇමරිකානු කුමන්ත්‍රණයක් අරගලයේ පිටුපස තිබුණා කියන එක මෙරට ජනතාවට කරන අපහාසයක් බවටත් ජනතාව පාරට බැස්සේ විදුලිය භාණ්ඩ වැනි විදුලි කප්පාදු සහ භාණ්ඩ හිගේ වැනි කාරණා නිසා බවටත් එතුමා කියනවා. ඕනෑම ඔළුවක් තිබෙන කෙනෙක් පොතක් ගැන අදහස් දක්වන්නේ මුලින්ම පොත කියවලා. පළමු උපාධිය දක්වා ඉගෙනගත් කෙනෙක් විදියට විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ පොතේ
පළමු පිටුවේ පළමු ඡේදය කියවන පොතම කියවන්න ඕනේ නැහැ අඩුම ගානේ පළමු පිටුවේ පළමු ඡේදය කියවන එතුමා ඔය කතාව කරන්නේ මොකද විමල් වීරවංශ මන්ත්‍රීතුමා පොත පටන් ගන්න තියෙන්නේම ඔය කාරණේ කියවන එතුමා පොත කියවා නැති නිසා මම මේ පොත පොතේ ආරම්භක ඡේදය කියවන්න කැමතියි කොහොමද පටන් ගන්න ශ්‍රී ලංකාව සුලකී ඉතිහාසයේ තුන මුණ බෑ වඩාත් බරපතල ආර්ථික ව්‍යසනයට මුහුණ දුන්නේ 2022 වසරේ මුල සිටය 69 ලක්ෂයකට අධික ජනවරපකින් බලය ලද 3/2 පාර්ලිමේන්තු බලයකට හිමිකම් පෑ ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ මෙබඳු ඉරණමක් අත්විඳීමට සිදුවේ යයි කිසිවෙකුත් අපේක්ෂා කළේ නැත මේ නිසාම අපේක්ෂා බංගත්වයටපත් එකී ජනයා මෙම මහ ආර්ථික කඩාවැටීම හමු වේ විසම මානසිකත්වයකට ගොදුරු බවට පත් මානසිකත්වයක ගොදුරු බවට පත් වූව එම தত্ত্বය ඕනෑම පන්නේ විරෝධතාවයකට අවශ්‍ය සමාජමය පිටිය නිර්මාණය කර දී තිබුණි ගාලු මෝදර අරගලය නිර්මාණය කිරුණේ ඒ අනුවය එතකොට ආර්ථික අර්බුදයේ විසින් ජනතාව අරගලයකට තල්ලු කළා ඒ ගිනියම්පුණු තැටිය ඇමරිකානු රොටිය පුච්ච ගන්න ජූලි චම්නෝන පාවිච්චි කළා කියන එක මේ පොතෙන් කියන්නේ පොත පටන් ගන්න තියෙන්නේ මේ කතාව කියලා ඒ නිසා රණවක මැතිතුමාට ආර්ථික අර්බුදයේ නිසා ජනතාවට පාලට බැස්සා විමල් වැරදි කියලා කියන්න හැකියාවක් නැහැ නමුත් ඇමරිකානු සුරතලෙක් ලෙස කුප්‍රකට පාච රණවක මැතිතුමාට ඇමරිකාවට ගහනකොට බොහොම රිදිලා තිබෙන බව නම් හරිම පැහැදිලි නමුත් 2014ට පෙර නම් රණවක මැතිතුමා ඇමරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ පුද්ගලයෙක් විදිහට හිටියේ ඒ කාලේ ඇමරිකානු අධිරාජ්‍යවාදය ගැන මට කියලා දුන්නු මගේ දේශපාලන ගුරුතුමා පාච රණවක මැතිතුමාම තමයි ඇමරිකානු ආණ්ඩු තමන්ට විරුද්ධ ආණ්ඩු පෙරලලා ඇමරිකාව තමන්ට විරුද්ධ ආණ්ඩු පෙරලලා තමන්ට හිතති පාලනයන් බිහි කරගන්න ඒ රටවලට හමුදා යවා කරන මෙහෙයුම් වලට වෘක මෙහෙයුම් කියන බවට CIA සංවිධානය විසින් දේශීය බලවේග පාවිච්චි කරලා රට රටවල් වල ආණ්ඩු පෙරලන එකට සිවල් මෙහෙයුම් කියන බවටත් මට කියා දුන්නේ පාච රණවක මැතිතුමනි එතුමා මට කියා දුන්න විදියට CIA සංවිධානය කළ පළවෙනි හිවල් මෙහෙයුම තමයි 1953 දී ඉරානයේ අග්‍රාමාත්‍ය මොහමඩ් මොසඩෙක් මහතාගේ ආණ්ඩුව පෙරලා දැමීමට CIA සංවිධානය විසින් රූස්වෙල් ජනාධිපතිතුමාගේ මුණුබුරාගේ ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ කර්මිට් රූස්වෙල්ගේ ප්‍රධානත්වයෙන් කරපු මෙහෙයුම තමයි ඇමරිකාව ලෝකයේ කරපු පළවෙනි හිවල් මෙහෙයුම කවුද මට කියලා දෙන්නේ අර ඇමරිකාව එහෙම ආණ්ඩු පෙරලන්නේ නැහැ කියන පාච රණවක මැතිතුමාම තමයි. ඇජැක්ස් මෙහෙයුම නමින් CIA කළ ඒ 1953 මොහමඩ් මොසඩෙක් ආණ්ඩුව පෙරලීමේ මෙහෙයුම පිළිබඳ සියලු රහස්‍ය ලේඛන වසර 64කට පසු 2014 ජූනි මාසේ CIA සංවිධානය විසින්ම ප්‍රසිද්ධ කරලා තිබෙනවා. අතීත චම්පික කියුදේ වර්තමාන චම්පිකට පිළිගන්න අමාරු නම් මේ ඇජැක්ස් මෙහෙයුම පිළිබඳ අන්තර්ජාලයේ තියෙන CIA සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ ලේඛන පරිශීලනය කරන්න අධ්‍යයනය කරන්න කියලා මම රණවක මැතිතුමාට ආරාධනා කරනවා. ඒ වගේම CIA සංවිධානය විසින් ඉරානයේ විතරක් නෙවෙයි පැනමාව, ග්‍රෙනඩාව, නිකරගුවාව, ඉතියෝපියාව වගේ රටවල ආණ්ඩු පෙරලන්න කරපු මෙහෙයුම් පවා මේ වෙන විට පිළි අරගෙන තියෙනවා. එනිසා ඇමරිකාව සුද්ධ කරන්න මාධ්‍යම පැවැත්වීමෙන් තමන් කාගේ අල්ලේ නැටවෙන රූකඩක්දයි කියන එක හෙළවීම පමණයි සිද්ධ වෙන්නේ කියලා අපි පාච රණවක මැතිතුමාට සිහිපත් කරනවා. ඒ වගේම එතුමාට අර අතීත චම්පික රණවකව විශ්වාස නැතිනම් අපි එතුමාට ඇමරිකාව ලෝකයේ රටවල ආණ්ඩු පෙරලීමට
සිවල් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විවාදයකට පැමිණෙන මෙන් මම එතුමාට ආරාධනා කරනවා මොකද පාළු ගෙවල් වල වලක් බිඳිනවා වගේ තනියම මාධ්‍ය හමු පවත්තලා පච ප්‍රචාරය කරනවාට වඩා මූණට මූණ හමුවේ විවාද කරාම කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා රටටම බලා ගන්න පුළුවන් ඒ වගේම එතුමාගේ දෙවන ටොම්පචේ තමයි එතුමා කියනවා දේශප්‍රේමී ගම්මන් පිළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය ඉන්දියාවට දුන්නාය කියලා පාචර රණවකමැතිතුමන් ප්‍රකාශ කරනවා 1987 ලංකාවේ ජනාධිපති සහ ඉන්දියාවේ අගමැති විසින් අත්සන් කළ ගිවිසුම්කින් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය හවුලේ සංවර්ධනය කරන්න එකඟතාවයකට එළඹෙනවා 2003 වර්තමාන ජනාධිපතිතුමා විසින් අර හවුලේ සංවර්ධනය කරන්න තීරණය කරපු තෙල් ටැංකිය 99 ම ඉන්දියාවට බාර දෙනවා වසර 35ක බද්දකට මේ හවුලේ සංවර්ධනය කරන්න සදාකාලිකව හවුලේ සංවර්ධනය කරන්න එකඟුනේ තෙල් ටැංකිය 99 ඔවුන් පාවිච්චි කරමින් හිටිය තෙල් ටැංකිය 14 පමණ ඉන්දියාවට බාර දීලා ඉතිරි ටැංකිය 85 35 කෙලින්ම තෙල් සංස්ථාවට ඉතිරි 50 තෙල් සංස්ථාවට බෞද්ධර කොටස් දෙන සමාගමකට ලබා ගන්න අපිට හැකි වුණා වසරකට වඩා වැඩි කාලයක් අකණ්ඩව කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ ජයග්‍රහණය අපිට මව්බිමට ළඟා කර දෙන්න පුළුවන් වුණේ පාචර රණවක මන්ත්‍රීතුමා ද ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම මන්ත්‍රීවරුන්ට තෙල් ටැංකිය යලි රටට කියන මේ පොත අපි ලබා දුන්නා කරේ මොකද්ද උනේ මොකද්ද කියලා කියවලා තේරුම් ගන්න. එතකොට ඉතින් පොත් කියවන්නේ නම් නැති පාට පොත් පෙරලන එක විතරයි කරන බව වේවි. ඒ වගේම මේ ගිවිසුමේ ප්‍රතිඵලයක් විදිහට මේ වෙන විට දෙවන ලෝක යුද්ධෙන් පස්සේ දිราපත් වෙමින් තිබුණු මේ තෙල් ටැංකිය ඉතිහාසයේ ප්‍රථම වතාවට පාවිච්චියට ගැනීම සඳහා අලුත් වැඩියා කරමින් පවතිනවා. එතුමට බලශක්ති අමතිවරයා විදිහට කරගන්න බැරි වුණු දෙයක් අපි කරලා පෙන්නුවාම ඒකට ඉරිසියක් කරන්නේ නැතුව රටට ලැබුණු වාසිය පිළිබඳ සතුටු වෙන්න කියලා අපි එතුමගෙන් ඉල්ලීමක් කරනවා. මේ තෙල් ටැංකිය ගිවිසුම අත්සන් කරන දිනවල ඒ විවේචනය කරන අයට මම අභියෝග කළා එන්න මා සමග විවාදයකට කියලා. ඒ අනුව තෙල් සංස්ථාවේ වෘත්ති සමිති සමග එක විවාදයකුත් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග තව විවාදයකුත් පවත්වලා ඒ රූපවාහිනී මාධ්‍ය හරහා විවාද පවත්වලා මේ තෙල් ටැංකිය පිළිබඳ තිත්ත ඇත්ත රටට හෙළි කරන්න අපිට පුළුවන් වුණා. ඒ කිසිම අවස්ථාවක අපේ අභියෝගයේ බාර අරගෙන රණවක මැතිතුමා විවාද වලට ආවේ නැහැ. ඒ නිසා අපි එතුමාට කියනවා නැවත වතාවක් කියනවා මේ තෙල් ටැංකිය සම්බන්ධයෙන් පාළු ගෙවල් වල වලම් බිඳිනා වගේ මාධ්‍ය හමු තියලා පච කියනවා වෙනුවට එන්න මා සමග විවාදයකට ඇත්ත මේ රටේ ජනතාවට දැනගන්න කියලා සාමාන්‍යයෙන් එතුමාට විවාදයකට ආරාධනා කරාම එතුමා හැමදාමත් කියන කතාව තමයි ඌරන් මඩට බැහැලා මඩ ගහ ගන්න කතා කරාම අපිට බෑනේ ඒව කරන්න කියලා. හැබැයි ওই කතාව අවුරුදු 25ක් දැන් පරණ හැමදාමත් කියන ওই කතාව විතරයි. හැබැයි 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ දැවැන්ත මුස්ලිම් විරෝධය මතුවලා තිබුණු සමයක රවුෆ් හකීම් මැතිතුමා, රිචඩ් බදියුඩින් මැතිතුමා, අසාද් සාලි මැතිතුමාගේ මුස්ලිම් නායකයන් සමග ඉතාම සංයමයකින් අපි මේ මුස්ලිම් අන්තවාදී පිළිබඳ විවාද කරලා අපේ ශික්ෂණය අපි රට පෙන්නලා තියෙනවා. ඒ නිසා තමන්ගේ පචමෝල හෙළිවර නිසා තමයි රණවක මැතිතුමා කවදාකවත් විවාදයකට ඉදිරිපත් වෙන්නේ නැතුව පාළු ගල් වල වලම් විදිමින් ඉන්නේ කියන එක අපි සිහිපත් කරමු. මේ පහුගිය මැයිපරෙන්ද දිවිච්ච හැම මැයිපරෙන්දකම කියවිච්ච කාරණාව තමයි යම් යම් අවස්ථාවලදී මේ මැයිපරෙන්ද පස්සේ 아무ත දේශපාලනික වෙනසක් වෙනවා කියන කතාව. ඒ කියන්නේ ඉතින්ගේ කණ්ඩායම එකතු වෙලා එහෙම අලුත් තොමලක් යනවා කියන්නේ මොකද එහෙම නිකන් ඔබතුමාගේ මාකර කියවීමක් තියෙනවා. අපි ග්‍රීසියෙන් ඉගෙනගත්ත පාඩම තමයි ආර්ථික අර්බුදයක් තුලදී මිනිස්සු අසහනෙන් ඉන්න විට ෂණිකව දේවල් වැළඳ ගන්නවා, ෂණිකව දේවල් අත්හරිනවා. ඒ නිසාම 2009 2015 කියන අවුරුදු 6 තුලදී ග්‍රීසියේ අලුත්ම නැවුම් ආණ්ඩු පහක් බිහි වුණා. අවුරුදු 6ට ආණ්ඩු පහක් අලුත් වෙනවා. තට්ටුමාරු නෙවෙයි. හැබැයි විවිධ පුද්ගලයන්වත් හදා බලනවා. දේශපාලනේ නොසිටින අය දේශපාලනයට ඇවිල්ලා දේශපාලනේ චරිත බවට පත් වෙනවා. දේශපාලනේ මහා දැවැන්ත චරිත විසික් වෙනවා. නොසිතන අය
අර බුද්ධිල වීණා වාදනයේදී ණය මුකටිය එකට ඉඳලා හෙව්වයි කියනවනේ. ඒ වගේ දේවල් ආර්ථික අර්බුදවලදී වෙලා තියෙන හොඳම උදාහරණයි. ඔය පොහොට්ටුවේ නායකයාගේ ලොකුම සතුරා වුණේ අවුරුදු 40ක් විතර තිස්සේ පරම සතුරා වුණේ රණවීර වික්‍රමසිංහවත්තුමා. අර්බුදයේ විසින් තමන්ගේ නායකයා විදිහට තමන්ගේ පරම සතුරා පත් කරගන්න ඔවුන්ට බලගිරු. ඉතින් ඒ වගේ වෙච්ච දේවල් දිහා බලද්දී අර්බුදයට අවසන් නැති ඉඳා බොහෝ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මොනවා හිතේ තියාගෙන කියනවද කියන එක නම් කියන්න මට අර පරචිත්ත විජානන ඥානෙ නෑ. දැන් කියන මේකත් එක්ක දැන් මේ ඉන්න දැන් ආණ්ඩුවලින් ශ්‍රී ලංකා පොල් ජල කරමු නැතුණු කණ්ඩායම නිකන් සමහරක් වෙලාවට උන් විපක්ෂයේ වාඩි වුණොත් මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? දැන් මොකද අපි නිකන් නිරන ඕන මට්ටමින් කියන විදිහට ජනාධිපතිවරයාට නව ආණ්ඩුව කොහොම හරි විසඳ ගන්න කියලා කියනවා. කොහොම හරි ක්‍රමවේදින් තමන් ගන්න ආලාගට කණ්ඩායම කර ගන්න කියලා යෝජනා ඇවිල්ලා කියනවා. ඔහුට වෙන ආණ්ඩුවක් පිළි කරගන්න කියලා යෝජනා ඇවිල්ලා කියනවා. අපිට නම් මුකුත් වෙන්නේ නැහැ. අත්‍තරම මට දැනෙන විදිහට මගේ දේශපාලන විග්‍රහය නම් ජනාධිපතිතුමාට ඉදිරි ජනාධිපතිවරණයට යන විට එතුමාට තියෙන ලොකුම බාධාව තමයි ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු එතුමාගේ කණ්ඩායම තුල සිටීම. විශේෂයෙන්ම මේ වෙන ලංකාවේ ජනප්‍රියතාවයේ අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයේ හෙළිවෙලා ගල් තින්නේ බැසිල් රාජපක්ෂ මහත්මයා. ඔහු තමයි පොහොට්ටුවේ නායකයා. එතකොට එවිනි බලවේගයක් කරේ තියාගෙන ජනාධිපතිවරණයකට යන එක එතුමාට තියෙන ලොකුම පීඩනයක්. ඉතින් මේ තමන්ට පීඩනයක් බරක් වෙලා තියෙන අයව හලාගන්නේ කෙසේද කියලා ජනාධිපතිතුමා කල්පනා කරනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබතුමා නිකන් ඉතින් ඔබතුමාගේ තියෙන අත්දැකීම් අනුව ඔහුට දෙන උපදෙස මේ කණ්ඩායම අත්හරින්න කියනද ඔබතුමා? මම ජනාධිපතිතුමාට උපදෙස් දෙන්න යන්නේ නැහැ මොනවද කළ යුත්තේ කියලා. නමුත් මට පේන්නේ එතුමාට බරක් වෙලා තියෙනවා කියලා මේ බැසිල් රාජපක්ෂ කණ්ඩායම. හරි දැන් වැරදිලා. දැන් එතුමාලා දැන් සෑහන කාලයක් තිස්සේ අමුදු දూరు වගේ ඇක්කිල්ලනවා. ඒක නොදී ඉන්නේ සමහරට පළටෝ කියා පලාවෙදීමක් වෙන්නත් පුළුවන්. හරි. දැන් ඒක හරියටම දැන් ඔතුමා කියන පැහැදිලිව එතුමාට දැන් මේ කට්ටිය ඉලව ගන්න කියන්නේ නැතුව ඔහු රිජෙක්ට් කරන්න විදියක් නැතුව තමයි මේ ඉන්නේ. වැරදිලා හරි රිජෙක්ට් වුණොත් ඔහු සහ ඔබ අතර දේශපාලන ගමනක් මක් කිය හැකියි. කිසිම ඒ කියන්නේ කිසි සැකයක් තියාගන්න එපා. ඔවුන් සමග කිසිම දේශපාලන ගනුදෙනුවක්කට සූදානම් නැහැ. අපි මේ ඔය රාජපක්ෂවරුන්ට එරෙහි සටන 2019 බලයට පැමිණි දා ඉඳන් ජනතාවට එරෙහිව ඔවුන් කටයුතු කරද්දී ඔවුන්ට එරෙහිව පළමු සටන ඇමති මණ්ඩලය තුලම සිටම පටන් ගත්තේ අපි. ලෝක ඉතිහාසය වෙනස් කරමින් ඇමති දූරවල ඉදමින් අපි ඇමති මණ්ඩලයට එරෙහිව උසාවි ගියා. ලෝක ඉතිහාසෙ වෙන කිසිම ඇමතිවරු පිරිසක් එහෙම කළා නැහැ. ලෝකෙට තුන්දෙනයි විමල් වාසු උදේ කියන තුන්දෙනා පමණමයි සමස්ත ලෝක ඉතිහාසෙක එවැනි දෙයක් කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ සැබෑ தත්ත්වය ලොවට හෙළිකලේ අපි. ඊට පස්සේ අනිත් අය අපි හෙළි කරපු කරුණු මත විරෝධයන් මතු කරපු වෙනම කතන්දරයක්. ඒ නිසා ඔවුන් සමග කිසිම ගනුදෙනුවක් අපි සූදානම් නැහැ. සමාජ වෙන ඔබතුමා මොන කණ්ඩායමක්ද ඔබතුමාගේ ඔපසරි කොහොමද ඒක අර මේ දරස් ප්‍රසන්න මහත්තයලා කණ්ඩායම මට මම මෙතන කතා කරන්නේ පියුතුරු හෙළවුරුමේ යටතේ පියුතුරු හෙළවුරුම ස්ථාපනය. හරි හරි ඒක හරි. මම හිතන්නේ කණ්ඩායම කවුද ඉන්නේ? කණ්ඩායම කියද්දි මම වාඩි වෙනකොට මොකද තාත්තෙක් මේ වාඩිුනේ කියනකොට මම මානසික පැහැදිලි කරනවා. මට අන් අය වෙනුවෙන් මෙතන කතා කරන්න බෑ. මම කතා කරන්නේ පියුතුරු හෙළවුරුමේ වෙනුවෙන්. වෙන අයගේ ස්ථාවරයන් දැනගත යුතු නම් ඒ අය හමු වෙලා ඒ අයගේ ස්ථාවරයන් දැනගන්න. නෑ ස්ථාවරයන් දැන් විවිධ අවස්ථාවල අපි විවිධ සම්දානවල ඉන්නවා. නමුත් මේ මොහොතේ මම යම් කාරණයක් ඇදී මේ කාරණේ කියන්නේ පිවිතුරු හෙළවුරුමේ මාධ්‍ය හමුවේදී පිවිතුරු හෙළවුරුමේ ස්ථාවරෙදී. හරි. අන්නයිගේ විස්තාවරයක් දැනගන්න ඕන. ඒක මගෙන් අහලා මාව පවස්තාවයටපත් කරන්න එපා. මම හිතන්නේ හැමෝමත් ඔබ වගේ ජනප්‍රිය මාධ්‍යවේදීන් එක්ක නිරන්තර සංවාදයක ඉන්නේ. එයාට කතා කරලා එයාගේ ස්ථාවරය දැනගන්න. නෑ නෑ මම අහන්නේ නෙමෙයි. දැන් ඔබට මම යම් කිසි ඇග්‍රීමන්ට් එකකට එනවා එකඟතාවය වෙනවා කණ්ඩායමක් විතර වැඩ කරන්නේ. ඔහු වෙනම දේශපාලන ගමනක් යන සැලදානවා ඔබතුමාත් එක්ක ඉන්න කණ්ඩායම මම කියන්නේ. එහෙම ඔබතුමා මාත් එක්ක ඉන්න කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඔබතුමා මට වෙන කට්ටිය ඔබතුමා ජෝඩු කරන කණ්ඩායම. ඔබතුමාට ලොකු දෙයක් කරන්න බෑ නේ තනියම. කණ්ඩායමක් විතර අනාඳුනවා කතා කරලා කණ්ඩායම විතර ඇවිල්ලා ඉන්නේ. අපි එක එක අවස්ථාවලදී මම කියන්නේ පැහැදිලිව ඔබතුමාලා වෙන පක්ෂතාවකෝ කණ්ඩායමකට ඉදින් නිවේ ඉන්නේ එතන. ඒගොල්ලෝ කියලා ගිහිල්ලා විපක්ෂයක් විතර ප්‍රේරණි හිතකින් නිවේ ඉන්නේ. කරන මොකටද මේක? බවර්දවා තිරු නෑ ඒක මම අහන්නේ මම අහන්නේ නෑ මම ඒ කණ්ඩායම යම් කිසි නෑ මම අපේ පක්ෂ ස්ථාවරය කිව්වා
එතකොට අනිත් කට්ටියගේ ස්ථාවරය දන්නේ නැතුවට ඒ ගෑය ගන්න ඔබතුමා එයාගේ ස්ථාවරය නහල කියන්නේ. එතකොට මට කියත හැකි ඒ ස්ථාවරය නෙටම එකකට දෙද්ද කියලා. මම නොකිය දෙයක් ගැන මම කොහොමද කියන්නේ? මම කලින්ම බැලුවා. මුලොත් කියලා අහන්නේ. මුලොත් ඔබතුමා මොකක් වෙයිද කියලා. නෑ මම දැන් මේ ස්ථාවරය තමයි. මේ ස්ථාවරයට වඩා දෙයක් මොකද ඔබතුමා ඒක එකකට ආවේ බින්දෙනවා වගේ වැඩක් නෝනේ. නෑ එකකට එකකටාවේ බින්ද වෙන්නේ නෑ. එකකටාවේ නෑ මේ කාර්යය සම්බන්ධයෙන්. මේ කාර්යය සම්බන්ධයෙන් අපි තා පැහැදිලි ස්ථාවරයක ඉන්න උන් සමග කිසිම කරුණු රාජපක්ෂ වරුන් එක්ක අපේ කිසිම කරුණු දෙනුවක් නැත. රාජපක්ෂ වරුන් දෙනුනේ මම කතා කරා. එහෙනම් රාජපක්ෂගෙන් මෙහෙලා රණවීර වික්‍රමසිංහ මහත්මයා වෙන ගමනක් යනවා නම් ඔබතුමාගේ ස්ථාවරය මොකද? ඔහු සමග දේශමාන ගමනක් යන සූදානම්ද? ආණ්ඩුව නෑ අපි එහෙම තීන්දුවක් ඉස්සලා මේ ඔබතුමා මුහුදට හත් ගැව්වා කියලා අපිට ඔබ රණවීර වික්‍රමසිංහ මහත්මයාගෙන් ඇහුවා නම් 2014 පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කරද්දී රාජපක්ෂ වරුන්ගේ ආරාධනාවක් આવත් අගමැතිකම බාර ගන්න ඔබතුමා බාර ගන්නවද කියලා රණලි ක්‍රොසික මාත්‍යා උත්තරේ නැහැ කියන එක. හැබැයි එතුමා පාර්ලිමේන්තුවට අද පෙරදුනා ජාතික ලැයිස්තුවේ ගියා අරගෙන තව අලුත් දේශපාලන පසුබිමක වෙනත් දේවල් වුණා. ඒ නිසා හැම දෙයක්ම වෙන්නේ සන්දර්භයත් එක්ක. ඒතර වර්තමානයේ අපේ ස්ථාවරය මොකද්ද? මේ ආණ්ඩුවත් එක්ක අපි කිසිම ගනුදෙනුවක් නැහැ. අනාගතයේදී අනාගතේ නැහැ. මේ ආණ්ඩුව කියන එකක් ඉතුරු වෙන්නේ නැහැ පුතා. ඔබ ඔබ අහලා ඇති ග්‍රීක දාර්ශනිකයෙක් කියනවා කිසිම මිනිසෙකුට එකම ගඟේ දෙවරක් පාසු ගන්න බෑ කියලා. මේ ආණ්ඩුව පවතී මේ ආණ්ඩුව අනාගතේ පවතී නෑ. මේ ආණ්ඩුව තික කිතු වෙන. ඒක ඉතාම පැහැදිලි. ඊළඟට මේ ආණ්ඩුවේ ඉන්න කිසිම කොටසක් සමග කියලා කිව්වොත් අපිට අපිට යන්නේ බොරුවක් ඔය කට්ටියද අපි මේ ආණ්ඩුවේ අපි ගැලවිලා එන වෙලාව මෙතන කාපු නැති පිරිසක් තමයි දැලසලම් පෙරුම් මෙතුමලා. තුමලා ඊට පස්සේ අපි තුමලත් එක්ක එකතු වුණා. ඒ අපි කියලා තිබුණා මේ ආණ්ඩුවේ ගැලවිලා එන කිසියෙක් සමග එකතු වෙන්නේ නැහැ. ඇත්තටම මේ දැලසලම් පෙරුම් මෙතුමා තමයි අපේ ජනාධිපති අපේක්ෂක. අපේ විතරක් නෙවෙයි විපක්ෂයේ සියලුම පක්ෂ විපක්ෂ නායකතුමා පාවා එතුමට සහාය පළ කරා. ඒතර ඒ මොහොතේ ඇතිවෙච්ච සන්දර්භය තුල ගත තීන්දුවක්. මොකද බොහෝ කෙන්ඩ්ලාප් කෙනෙක් කියලා එතුමට විරුද්ධ වෙලා විපක්ෂ නායකතුමා වෙන ඉදිරිපත් වුණා. එහෙනම් මොකද වෙන්නේ? විපක්ෂය දුර්වල වෙනවා. ඒතර ආණ්ඩුවේ ගැළවිලා එන බලවේගත් එක්ක අපි ගනුදෙනු කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ බලවේග කවුද? ඒ බලවේග වල ප්‍රතිපත්ති මොනවද? හැබැයි අපි රාජපක්ෂවරුන්ගේ බලවේගයේ දිගපල ප්‍රතිපත්ති ගැන හොඳ අවබෝධයකින් ඉන්නේ. ඒ ගැන තව ස්ථිරව කියතයි රාජපක්ෂ වෘත්තික අපේ ගනුදෙනුවන්නේ. ලක් පෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.